elbow கැதிம වැඩசට han ெளிலினாட்டினாண்ட, த்தTV YouTube channelனல்ले அදම சப்ஸ்rाइ කන්න. බදසනක් ගුඩ ්‍රී ලංකා සුන්ද්‍රශ නිධද අදත් නේති දිහට ඔබ වෙනඉන්න ෆිකිිනේනවා. ඉතින් යහ පත්හ දවසක් බවට පත්ෙන් අද දවස ේ ජීවිතේ සර ප්‍රාර්ථන බලා පෝ‍රතිෂ්ට වන දසක් වන්න කියලතමයි. දසන අපේ ප්‍රාථණාවට පත්වෙන්නේ. තින්න අපිේ සුපරතු පරිදි අධතබේ ජීවිතයට වැසි කරන්නාවූ ආදර්ශය ලබාදයන්න ොකට සොන්දුරු කතා හක්කලින් විත විශේෂ යන්තුලින් ඔබ දැනුවත් කරන්න අදත් සුද නිධාවෙන් සුද්දාන. එනිස්සා ඔබ න්න න්ද ද ේෂ. වෙෙන්වෙන්නේ නීති පිළ බඳ හබට දැනුවත්භාවයක් ලබා දෙන්නට කියෙන කාරණය නීතිය කියලා කියව හොම විධ පැතිකටඩයන්තියවා හැයි පොදුවේ ගත්තම නීතියක් කැයි අපි අවශ වෙන් කළ හරට කෙනක් තන්න පුරාන්න ඇය ප නීති ගැන ැකෙදින්න්න ොනි කියෙල බට ප්‍රශ් කනපුරාන ති එනිසාද අප අහිතු විධ මාස්තෘකාවන් විධ දේවල් අපි එකතු කරග නොබව දනවත් කරනවට වඩා අද දැනුවත් කරන්න හිතුව ඔබව නීතිය ඇයි අවශ්‍යවයෙන්මොකක්ද නීතිය කියලා කියන්නේ කොහොමද නීතිය සම්බන්ධ වෙලාතිී හොඳ නීතික්‍යවරේගේ හෝ අනීතිකය ඩියගේ සහයක් ලබා ගනවඟ පිමුණවාද කරන්නට වශවෙන් මේ දේවලල් ගැත් තැන් ඔබ දනුවත් වෙලාන හැන් ඉතින්ගේ නිසා අද අපි එනිසාම තමයි මේ ගැන ඔබව දැනුවත් කරන්න අපි බොහම ගෞරුවෙන් පිගන්නවා දවසේ මේ ගැන බට ලස්සනට පැදිි උපදෙස් ලබා දෙන්නට අපි දේෂ ඉතිංය තුමන් ඉස්රු ලක්කුර නීතිය තුන් අයි තිතුම දැන් අපි කුත්තරම් නීතිය ගැන දැනුවත් කරනවා විධ ඒ අරගෙන වි තක ද ීතිීම පැතිකටඩයන් ල දැනත්ක් කන දැ නෙක්ට ද ොලන් ඇයි හම දැනවාත්ර ඇ නීද ශක කනක් ලන් ඇත ීද්‍යයක්ක් වවශ ප තන ප්‍රවිශ්ක් ලග ග විවාස කරනවා පුතුවිය තුළ සිටින බුද්ධිමත්ම සත්්‍යයා මිනිසා කියලා ි අතීතය විශ්වාස කර මිනිසා සහ සත්වන්න අතර. හැසිරීම වෙනස්කම ඇැතිවන්නේ ලැජ්ජාව සහ බය කියන ධ සාධක දෙක මත කියලා. පසුකාලීනෝ මෙය තවදුරටත් ඉදිරියටගේ හිල්ලා ධර්ශනයකින් මතඵල කර මිනිසා ශිෂ්ටත්වයට පත්වන්නේ නීතිය සහ ආගම මිනිසා කියලා. අද වෙනකොට අපිට පෙනී යනවා සමහර දියුණු කියන රටවල්ලොල ආගමට එච්චර්තනක් නෑ නමුත් ඒ රටවල්ලොල සමාජ තත්වයන් යහපත් මත්තමින් පවතිනවා. දැබේ මෑතකයිදලා ඔබ සමාජ මා්‍ය ජාලාහම පරිහරණය කරනවා නම් පිෙනිය නවා ලොකු ප්‍රවණතාවයක් කතා කරනවා නිරාගමික වෙනවායි නම දන්නාගමොකද නියමිත අර්ථය කියලා මම නිරාගමිකවන්න නම් මමාදහනාගම නරකනං අනිත් සියලු මාආගමත් නරකයි කියලලා නිගමනකට විල්ල තමයි මට නිරාගමිකයක වන්න පුළුවන් නමුත් හොම වනත් ආගමට තියෙන බැඳියාව අඩුවෙන තත්ත්වයක් තුළ නීතියේ වැදගත්කම එන්න එන්න වැඩිවිෙනෝ ද නීතියත් නැති වුුණොත් ආගමත් නැති වුනොත් අපි නැවතත් තිරිසනුන්ගේ මත්කමට යනො ස සමාජය පිරිහෙන එතකොට සමාජයේ තියෙන ප්‍රබල අවශ්‍යතාවයක් තමයි නීති පැනවීම පමණක් නොව නීතිය නිසාාආකාරෝ ක්‍රියාත්මක කිරීම. මෙන් මේ නීතිය ක්‍රියාත්මක කිරීම කියන තත්තේ යම් යම් දුර්වලතා පැන නැගුණොත් නීතිය ක්‍රියාත්මක කිරීමට වගකීම දරණය එම වගකීමම් ඉටු නොකළහොත් අපි සමාජයක් වශයෙන් තිරිසන් තත්වයට යම කොහමම තත් පිරිහීම වලක් වන්න බැහැ. ඔන ඔයිකාරණ දෙක මත තමයි නීතියක් අවශ්‍යයි කිය මතේ ම ඉන්නේ. අපි මේ නීතිය ගැන කියල දෙෙනවනි අප මේ සුදරෂන්දාවෙන් දැන් වස ගණනාවවතිස්සේම නීතිය පිළිබඳව උදස්සනින්ම පොදු මහෂනයා දැනුවත්කිරීමක්තමයි වගකිවීතු මාධයක් විට සීතටිව පිහඳදාම මේ කරල්. දැන් කෙනෙක්ට හිතන්න පුළලන් අපි ොකට නීය ගැන දනගන්න නීති අවශ්‍යය කියන කාරය ඔබ පැහදිි කර අපි මොකට නීතිය ගැ දැනයි ඒ මේ විේෂන්ගේ බලන්න කල සමාරල්ලට බට හිතන්න පුළුවන් ඇත්තරම නතයම දන්ග බට දක මුත්තෙක් කෙනෙක් නීති ගන දැගනන්න කොතර ටන නීයගෙන දැ. මෙම ඕනම නීතිපද්ධතියක තියෙන එක පොදු සංකල්පයක් තියෙනවා සියලුම පුරවැසිය නීතිය දැනගත යුතුය කියලා පෝක අපේ රටේ සංකල්පයක් පවිතරයි අපි දන්න අපිට පාසලය නීතිය ගැන්නු වෙත් නෑ නීතිපීටය හැරනෝයිට අනි විශ්වවිද्याාල පීටවලත් නීතිය සම්බන්ධයෙන් යම් किसी සීමමුත දැනුමක් ලබා දෙෙන බව මාදන්නවා එය කිසිසේත්පු පරිපූර්ණ දැනුක් නෑ. මෙට මෙහෙම තත්ත්වයක් තුළ ද මමත් මේ වැඩ සටහනට වසර දෙහක පමණකාරයක් තිස්ස සහභාගි වෙනවා. පුුදදු ජනතාවට නීතිය හඳුන්වල දෙන්න. නීතිය තියෙන විධ පැතිකඩයන් පෙන්වා දෙන්න ඇත්තට මෙම මසියට මාධ්‍යජාලය විසින් ගනුලබන පියවර ප්‍රශංශනීයි. ොකද සිවේ කුට වරදක් කරලිවරවෙලා වි්‍යවාචකයක් කහෙම තං නිදහසට කරුණක් හැටියට මම නීතිය දන්න ෑන කියනද ඉදිරිපත් කරන්න බැහෑ ලක කොහෙවත් ඒය විත්‍යවාචකයක් කහරට පිළිගන්න නෑඇති හෙමනම් කොච්චර නීපනයත් වැඩක් නෑ අන්තිමට සාවාවි දරගයාාව වාවිම නීතිය දන්න නෑ කියලා ඔුට නිදහසක්ල බෙනඕනන්ගේ පද්ධතියම බිඳ වැටනවා ති බෙන බේ තත්වය තුළල මේ වැඩ සටහන ඉදිරියට ගෙනයන්න අපගේ ේෂට නීති්්‍ය මහතතුරුක ඉපදනෙක් සහභාග වුණ ජනාධපතින ට යුවාඩිසිල්ල මහතා සරජය මහන්න මහතා සුද්දත් හඳුන්ගේ මහතා ඒගේ මහෂ කටුලන්ද මහතා ඒ සල්ලට මගේ යම්කිසි ප්‍රනාමයක්තියනො මේ වැඩ සටහන්ට මම හඳුන්වලදීම සම්බන්ධයෙන් සුදත් හඳුන්ගේ මහතාට මගේ ප්‍රනාාමයක් තියනවා. ඒවගේම මේ වැඩ සටහනට ග කාලය වෙන් කරන මේ ආයතනේ පාලනාධදිකායයටම නීතික්්‍යය ක වශයෙන් ගෞරය පුද් කරනවා මොකද. නීතිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම වගකීම මා විශ්වාස කරන රජයටයි තියෙන්නේ. මොකද අපරාධයක් ගත්තොත් ඒක සලකන්න සංකල්පමය වශයෙන් රජයට ර හිවකරන්න වර දක්කිටියට. එහමනං පුරවැස්යන් නීතිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුමක් ලබාදීමේ වගකීම තියනෙ රජයට. ඒ ඒ වගකීමක් ඉටුවන බවක් පේන්න නැහැ. ති නීතිය පාසල් අධ්‍යාපනයට ඇතුළත් කළ යුතුව කියල අපි. හිතන් ම ීති ගන ගන්න කාලේ ඒක සංකල්පයක් හටීර තිබුණ නමුත් ඒ අදටත්වර නැහැ තින් නීතිය සම්බන්ධයෙන් තියෙන නොදැනුවත්කම ඉතාමත් අධිකයි නමුත් ඔබ දැනුවත් වනත් නොදැනුවත් වනත් අපි කරන හැම ක්‍රියාවක් තුළම අපි එකනකට වෙනස් නීති පද්ධති ගණනාවක් තුළින් ගමන් කරන්න. උදාහරණයක් හැටියට අප බස්රතය කර නගින්න යන අපි නගීදන්න ගිහිල්ලා නගන්නට කලින් බස්රතය අද ඇ ගම ආරම්භ ක අපි ඇදගෙන වැට නොත් අප තුවාල වෙනවා. එතකොට දීලික්ට නීතයයටතේ බස්රතය රිය දුරාවිතරක්නේ බස්රතය අයිතිකරුත් වගකම්ර ලක්වේෙන. පඇතිපුර ෝගකීමකගේ ලිියෝක නීතියෙන් ැන වයිකේරය ස්ලයිබිල්ටි. ඊට පස්සේ දැන් ඔබ දැනුවත් වනාට නැතත් ඔබ බස්රතයයක් තුළට ඇතුලත්ව කොට ඔබ ගිවිසුමකටෙල්ලඹබෙන මොක්ද කිවිසු ඒ ගිවිසුමතාමයි බස්රතේ රියදුරා සහ බස්රතයේ අයිතිකරු අපි එක් ව්‍යංග ගිවිසුමකට එලැබෙනවා ගමනාන්තය දක්වා අපි ආරක්ෂිතව ගෙනියනවයි කියලා. ඒ ගිවිසුට ප්‍රතිගිවිසුම තමයි අපි එකඟ වෙනවා අපේ ගමනයට අදාළ ගාස්තුූ අපි ගිවනවයි කියලා. ද ඕක කවුරුුවත් හිතන්නේ නෑ. ද අපිහිතම බස්රත යනනාතරතුර අනතුරක් වුණා කියලා අනතුරක් වුණන් පස්සේ. අර ගිවිසුමට අමතර මාර්ධනීති කියන සක්කල්පය අදාළ ව. ඊට අමතරව ඔබ දන්නෝ දැන් සෑමවානකටම අව වශයෙන් තෙවන පාර්ෂ රක්ෂණයක් තියෙන් උ දැම් මගේවානයකටන් තවන පාර්ශ රක්ෂණය ප්‍රමාණුවත්වන්නෑ පූර්ණ රක්ෂණයක් අවශ්‍ය එතකොට ඒ අනතුරක් පීම සම්බන්ධයෙන් බස්රථේයට වෙච්චලාභය මගීන්ට වෙච්චාලාභය ස්රතයෙන් පිට පුද්ගලෙහිටහු දේපල්ට වෙච්චර් අලාභය සම්බන්ධයෙන් රක්ෂණ නීතිය ක්‍රියාත්මක වන්න අපි සවිඥ්ඥානක නොවනට අපි පාරයනකොටත් අපි සම්බන්ධයෙන් අපි නොහිතර නීති පදධතින් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා ති මෙහෙමත් අත්ත්වයක් තුළ රටේ ජනතාව නීතිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ගන්න මේ ප්‍රයත්නය ඉතාමත් ප්‍රංශනීය බවයි මා ශවාස කරන්න . බ ඔය කියපුකාරණයමගේම තමයි අපික් විධ මාතෘකා පිළිබන්ඳ මහජනතාව දැනුවත් කරන්න දේෂ නීතිීරු ශල් ප්‍රමාණය අපිතක එක තුලලාන්න සහ සුද්‍රශණ දවත්ක වෙලා න්න ොදයි. ඒ පිරිස හමදාමත් ඇවෙල්ලා ඔබ වැැනි පිරිස ප්‍රේශ නීතිකරුල කහතා කරලා කියන. මේ විදිහට මේ නීතිය සංශෝධනය වෙලා තියනවා මේ නීතිය සකසිල්ලාතියන මෙහම ඔබට නීතිය බලපෑ මස්ිකතු කරන්න මෙහම කියනකාරණය කියන. හැ බයි අපිට දෙමක්කරයම් කරදරයක්ක් වන හමි නීතයකින්වරයකුගේ සහලබාගන්නන්නේ. සාමානි කර නට වෙලා ීන හචන ාවතර. සැබැහ වෙලා සැබැහ ලෙස්සටම මම දැනගන්න කැමති බතුමාින් නීතික්තුමන න. නීතික්්ච මරියකුගේ යන කාර බාය මොක් සැකවන් අප කිවත් මොක් මොක ගොඩක්යි හිතන අපිට යම් ප්‍රශ්යන්ති අඩුවට න ො හල ක සාමානන් කතවන්න හැබැයි ඊට වඩයි හගේ ලොක කාර බාරයක්ක්තින නිසා මොක්ද නීතික්ම ලොකගේ කාරපාරය. බේමයි. අධිකරණය ඉදිරියේ පෙනී සිටින නීතිච්චවර වෙනම ඉන්න. අධිකරණය ඉදිරියේ පෙනී නොසිටින නීතියට සම්බන්ධ යම්යම් සේවා නිතු කන නීතිච්චවරු වෙන ඉන්න. පර්ශ් දෙක පාශෝ දෙකක්. මා මෙහිදී විශේෂයෙන් අවධානයමු කරන්න අධිකරණය ඉදිරියේ පෙනී සිටින නීතිච්චවරුන් ගැන මකද පොදු භාරජනතාවට හොඟක් සම්බන්ධ වෙන්න එම කාණ්ඩේ නීතිච්චවරුන් සහ නීතිච්චවරියන්. අපිට ඔබ දන්නවා ඕනම නඩුවක් යම්කිසි සිද්ධියක් පදනම් කරගෙන සිදුවනොත් සිද්ධිය අතීතයට ගිහිල්ල බලන්න නඩුකාරඋතුමාන්ට හෝ නීතිච්චවුරුන්ට හොන් දැනු හැකියාවක් නෑනේ. එතකොට ඒ කාරණය තීරණය වෙන්නේ අධිකරණය ඉදිරියේ දෙපාර්ශවය ඉදිරිපත් කරන සාක්ෂිමත ිනිශ්කාරර්තුමා හෝ විනිශ්චකාරර්තුමයයේය අම්කස නිගමනයට පැමණි වා එතකොට නීතිච්චවරුන් හැටියට අපිට තියෙන වගකීම තමයි අපේ සේවාදායකයාගේ නඩුව අධිකරණය ඉදිරියේ ඉදිරිපත් කිරීම. එකකොට නීති වශයෙන් බලන කොට අපි දන්න තොරතුරු සියල්ල නීතිය ඉදිරයේ සාක්ෂි නෙවී උදාහරණයක් හැටියට අපරාධ නඩුවක පොලිස්සියට දෙන පාපොච්චාරණයක් සාක්ෂි නෙවීමමකොද ශක්ෂ නීතිය පනවද අවෞරුුවකසිය පනහක්ිවිතරව න ඒකාල ඉඳදලම අපේ පොලිසියට තිබුණු පිළි ගීම එකයි පොලිසි දදි සකරුවකුෙන් ගන්නට උත්තරයක් නඩු විභාගයේී පාවිච කරන්න බෑ ඒකරට එරෙහිව. ඒගේම නොවද අපේ වගකීමවන්නේ නීතිය කැටියට අපගේ සේවාදායකයාගේ නඩුව නීතිමය වශයෙන් පිළිගත හැකි සාක්ෂිමත තීරණය වෙනවද කියනකාරණය තහතික කිරීම එතකොට නීතිමය වශයෙන් පිගත හැකි සාක්ෂි අප සේවාදායකය වෙනුවෙන් ඉදිරිපත් කරන්න ඕන නීතිය වයෙන් පිළිගත වනහ සාක්ෂයක් ප්‍රතිපාර්ශවය ඉදිරිත්ව නම් අපේකට විරෝධත්වය පළ කරල අධකරණයට කරුණු කියනු ඔන්න ඕක තමයි මහදකින සරල රාජකාරය නීතිච්චය හැටියට අධිකරණයක් ඉදිරියේ පිෙනී සිටීමේද. සහ අධිකරණයට සහය දැක්වීම. අපිසාහතික වෙන්න ඕන අපේ සේවාදායකයාට එරෙහි ඔහෝ සේවාදායකට පක්ෂෝ ෝතියන සාක්ෂි නීතිය ඉදිරියේ පිළිගන්න පුළුවන් සාක්ෂි කියන එක. ඕක තමයි නීතිනයකුගේ අධිකරණය ඉදිරියේ පිෙනී සිටීමේදී සාමාන්‍ය කාරය භාරය දැ නීතිය හැමදිනට සමානයි. නිති දිදී සමමානත්මතාවය අපි ඒගැනත් කතා කරන්න ඔය සමානප්‍රතාවය කියන එක බොහොම වැරදියට මිනිස්සුත් ඒරුම් අරගෙන තියෙනවා සමානප්්‍රතාවය තියෙන්නේ සමාන පුද්ගලය අතර සමානතාව සමා පුද්ගල ගලයි අත සමානතාව උදාාරනයක් කරිට ආයතනයක අපේම තනතුරකට උසස්වීමකට ඇබැර්තුවත් න එකට සුදුසුම් ැටියට ඉල්ලන උපාදිය සහ දසවුරුදු පලපුරුද්ද එතකොට උපාධය සහ දසවරුදු පලපුරුද්ධ තියෙන අපි පස් දෙනෙක් කින්න ඒ පස්සෙන ඒ සාධ කතර සමානයි නමුත් තෝරගන්න පුළුවන් එක්කෙනයි. එතකොට ඒ ආතනට සිදුව වෙනවා අතනින් එහාට ගිහිල්ලා වෙනත්යම් නම් නිර්ණායකයන් ඉදිරිපත් කරන්න අප එතම දෙවනි භාෂාව සම්බන්ධයෙන් තියෙන දැනුම මහජන සබබන්ධතා පවත්ත ගන්න කොහොමද. ලඛන පවත්තා ගැනීම සම්බන්ධයෙන් තියෙන ප්‍රවණතාවේ මොකදද. අන්න ඒ වගේ සාධක කීපයක් යොන්න ඉදිරිපත් කරන්න පුළුවන්. අන්න එතෙන්දි පාලනධිකාරයේ අපිහිතමු යම්කිසි අපේක්ෂකයකුට හෝ අපේක්ෂිකාාවකට විශේෂයෙන් වාසිසාගත වෙන පරිදි හිතාමතාම නිර්ණායකයක් ඉදිරිපත් කරොත් අර සමාන වෙච්ච පස්තනාට කියන්න පුළුවන් තමන්ට අ සමාන ලෙස සලකුවායි කියල. ඕක තමයි සමානක්්‍යතාවේ. අනිත් කාරණය තමයි සමානප්තතාව යටතේ අපිට අයිතිවාසිකක් ලැබෙන්නේ නීතිමය වශයෙන් නිවරදි කාර්ගයට උදාන එැකටට දැන් අපි වාහනය ලෝගෙන යන. එනකොට ඉස්සරහෙන් වාහන පේලියක් ඉරි දෙක කපාගෙන යනෝ. නමුත් පොලිස්සියෙන් නවත්තන්නේ අපි විතරයි. අපිට කියන්න බැහැ අ වාහන හතරක් නීතිය පිළිපැත් දෙනෑ ඇයි මට විතරක් නීතිය ක්‍රියාත්ම කරන්න කියලා. කිය नी ක करරන්න समानात्म इතියක් नෑ है ओ शेषतादि करने दू गाणनाव ने सिदधना डबू मैवस आधय बदु को मसारि කියला एक दि्याय बदु को मसारिसර වැරदीමකिंग हो इතාमता हो लाबाාद नොदीිය यුතු बदु सහनයක් यहां පर्ශවයකර ලबाා දුන්න ඒ दििया बला හිටपපු පත් පර්ශවයක් අධිකරණ ඉදිරිටඇල්ලෙකවා මට සමාහන්්‍යය සලකනො අදෑ මදදුකුම සාරිස්සරය අර සහන මටත් ලබාදය හමකින් ීතිය පැහදිලියම් ඇත අදේ ගරුව පනිසුරතුුවන් පැදිරිි කරනවා සමානප්්‍රතාවය කියන නීතිය කඩකරන්න තිර සම අයිතියක් නෙව තව කෙනෙක් නීතිය කඩ කරලා නීතියෙන් ගැලවිල ගියා කියනෙක හෝ අුතු ආසියක් ගත්ත කියන එක තවකනෙපුට එම වාශයම ලබා ගැනීම සඳහා තිබෙන බලපත්්‍රයක් නොවේ කියන කාරණය ඔන්න ඔයි කාරණය බහොම පැහැදිිවෝ තේරුම් ගන්න ඕන සමානප්‍රතාවේ අපිට සලකා බලන්න වන්න සමානයෙන් අතර සමානයෙන් සංඛයා වැඩිනම් යම් යම් නිර්ණායක ඉදිරිපත් කරන්න පුළුවන් එම නිර්ණයකත් සැමට සාධාන හැකිතා දුරට සාධාරණ වෙන ආකාය නිර්ණායක වයුතු. කතා කරන්න පපුදුවේ නීතිඇයි අවශ්‍යවන්නේ නීතියගෙනැ අප දැනගන්න නීතියච්චවරේගේ සහක හොම ද ලබාගන්න කියෙන කාරුණු මේ පිල්බඳත් පි කතා කරන්න පේෂ නීත කිතුම නිසුරක්පුර රතුබන් සමන්ගේ දන්න ඔබ නීතිංවරුගේ මනවගේකාඩ බාර දෙකිෙනක දැනගතර මේ නීති අගිට අ වශවනි කෙනකාරණයතන ගත්ත. ඔබට හෝ මටට අපි කාට වුණත් ඕන මවස්ථාවක ජීතිමය පැතිකඩයන් පිළිබඳ පිතා කරන නිසාම සහරස්ව නීතිය පිලබ ප්‍රශ් ටල ෙන්ඩක් පුළුවන් එවැනි අවස්ථාවකද දැවා රම් ්‍රශක ද ද බට සහාවිකායිවනයක. ඇති ඒම අවස්සාාවක නීති්‍යවරකුගේ සහ ඔබ කොහොම නිවරද ප රය නිව ාග ර ලට ඔබ ගටලුවක් න්න ොල හම ට න මරක සහ ලාගන්නක බට ගටලව න්න ො එේ නීති සමි දැනුවත් කර නීතික්්චවරකුගේ සහය කොහොමද ලබාගන්න නේ කාර්බාය කතා කරන්නේ එතකට අපි කෙනෙක්ට අපි කෙනෙක්ට යම් ගටලුවත් තින පුලන ක කොහොමද. නීතිවරගුගේ සහයි ලබාගන්නොව මෙහමයි ධීති විද්‍යාලයෙන් පිටවන අපි සියලුම දෙෙන ශේත්‍රාධිරනය නීතික නඒක තමයි අපිට ලැබෙන ටයිටල් ැ ලනා දුරුන්දීම අනතුර. නමුත් කාලය දතවීමත් එක්කම අපි අම්යම් ශේත්‍රවල ප්‍රවීණතා ලබාගන්න. ශේෂක හිපේ ප්‍රවිින්න තා ය නීතිච රන් ච ර න තින්න. මම සේවාදායකෙකු නම් මා කළයුතු පලවෙනි කාරණය තමයි දැන් ලංකාව තින එක දෙයක් තමයි අපි දකින හෙට නඩුවන අද තමයි ලෝවෙස්ල හොයන්න ඒක හරින්න රලාට ට නුව හට ල එතකොට එක හරියන්න නෑ තමන්ට තිර නඩුව ස්වභාවයනුට අපි ඉඩන්න ඩුවක්වෙන්න පුළුවන් දික් සාද නඩුවක් වවෙන්න පුළුවන් ඒ නඩුව ස්භාවයානුව කල්වේලා ඇතුව නීතිච්ච මහත්මය කකෝ මහත්මිය කම්බවන්න ඉන් තමන්ට ගන්න කියනයගින් විශ්වාසවන්තායගෙන් ආගන්න පුළුවන් කෞුද මේ සබන්ධයෙන් හොඳ කියරම් කොද නීතිච්චවරුන් හැටියට අපට වෙලන්ඳ ප්‍රචාරණය වෙද නෝවාගේ දැන්වීම් පල කරන්න බෑ ඒක අපේ වෘතියාආචාර දර්න්නවලට විරුද්ධයි. එතකොට අප අපි කියන්නන්නේ කලයින්ස් බලින් ලන්ස් කියලා ගැ අපි යම් සේවාදායකයකුට හොඳ සේවයක් කරොත් ඒ සේවාදායකය විසින් අපිට සේවාදායකෙන් යොමු කරනවා. ඒක තමයි ෘතිය තියෙනන ස්වභාවය එතකොට ඔබ සවිඥ්ඥානක වෙන්න ඕන ඔබට හිතවත් අයකෙන් අහල බලලා කල්වේලා ඇතුව ගිහිල්ලා. තිච්චවරයාාව නිතිච්චවරී හම්බවන්න ඇ ළඟට ඔබට තීරණය කන්න වවා ඔබ හුවන නීතිච්චවරයහු නීතිච්චවරය ඔබ කියන ගැටලුව තේරු ගන්නවාද අ කොක්තරාත් දුරකට ඔබට ඇහුන් කන්දන්න සූදානන්ද අපිට නීතිජයින් හැටියට පළවෙනිවාට සේවාදායකගේ කම්බුනාට පස තියන ප්‍රධාන වගකීමක් තමයි කහුගේ කතා මොකක්ද කිය ලහ ගන්නේ එක මොකද සමහර වෙලාවට අපි සමහර ලට අපිකෙන් හාරහාර අහනෝ මොකද ඔහු වැදගත් නොවේ කියලා හිතන දෙයක් සමහර විට වැදගත්වේෙනවා. අ එතකොට ඔබ නීතිච්චේ කොයාගෙන ගියාම නඩුවන්කේ දිනයයි ලියාගෙන එදාට උසාවවෙන්න කියන එක එතරම් මම දන්න තරමින් සාර්ථක ක්‍රමයක් නෙවි මොකද ඔබගේ ගැටලුව මොක්ද ගටලුවේ පසුබියෝමොකද ඒ රන දනගන්නමකද නඩුවකට ගියාම දැන් අපි නීතිතය වුනාාට නඩුවක තියෙන්නේ වැඩි ප්‍රතිශතයක් සියට හත්ත පහ කසුවක් තියෙන සිද්ධිමය කරුණු අපිෝ සිද්ධිමය කරුණු කියන එක එකක නඩුවෙන් නඩුවට වෙනස් ඒ අපි මේ නීති අධ්‍යාපනය තුළින් ලබන දෙයක් නෙවී අපගේ සේවා දායකයගෙන් උකහගන්න දෙයක් ඒ නට ව ව කරඔලට කරුණු කොච්චර හයලා බලනවද අනිතක තමයි සහර. තිචමත්ත රෝ ත්මන්න පැලුවම කියන කතාකරයට පස්සේ තමන්ගේ කාරණ අපිට පොයින්ෆෝර් එක ලියල දෙන්න කියලා ඒක හො සි ඒක හොඳ ප්‍රවණතාවමකද අපිට සේවාදා එක කියන සියලුමදේ සමහහිට අපිද අද කතා කරලා ත හනක දවස නඩුව කල්ගියයත් තව මාස ගානකට පස ආයෝයි නඩුව න්නේ පුංචිබාදාා කිරීමක් තැන් අපි සමහර අස්ථ දැක තියෙනවාේ පට ගටලුව ැ ති හ ට පවසන්න හරි පොඩි ප්‍රමාණය පිට ගන්්ඩ පුළුවන් හැබැයි එක කතාවේ මූල රම් න කියන හ ලා රන කිය බ පුළ න ේ වශ්‍යනය ෙම න ල ඇතරහ පැල න හැ ද . න නදේ මොන නද සබ ෙ ද සු කිය දේවන. විවාහම්බන්ධයෙන් ඇතිවෙනු ලිංගිකාඩන්තෙට්ටම් කිරරිම් ඒ සම්බන්ධයෙන් සහනයක් ලබාගන්නන අවශ්‍ය නම් නීතිච්චවරයා දැනුවත් වූල් ප්‍රමාණයටම තමන්ට වාසයක් වෙනවා මොකද ද අපි අදදැකි ඉම්තම දඟ අපිට සේවාදයක් විල ඇමම් කාරණ කිය නොති අපි තන එක විතරයි කියලා ගියම් පද සමහරලාට අපි කියන්න අනිපැත්තෙන් අඩුවකතාගන්නකට අපිට හිට ගන්නත්ද නොොත් අර ජාවට වැඩියක් විශාල කරුණු ප්‍රමාණයක් අපේ වසංකල් අපේම සේවාදායකය ඒ කරුණු අපි දැනගෙන හිටිය නම් අපේ වට මුහුණ දෙන්න පෙර සූදානමක් යට සේවාදායකයක් තමාරුවේ නීතියවරයා තද ඕක විශේෂෙන් ඔය ආසිරතික රටවල්ල තියෙන කාරණයක් දැ අපි ෝස්ටල් විදේී රටවල් නිති චුසම් කතා කරන ති ඒවාදි බොහොම විවෘර්තව තමන්ට තියෙන සුදු සහ කළු සියලුම කරණ සේවාදායක නීතිතඥයට ලබා දෙනෝ එෙමුණ පසේ අපි සියල්ලයෙන් සන්නදධවෙ අධිකරණයට යන්නේ අපත් අපිටත් ඔො අද්දකීම තියනෙහි ද අද සමහර කතාවක් කියාගෙනයනකොට අපිට තේරෙනො මේක සම්පූර්ණ කතාවක් කියලා අපි සමහරලාට ජිගින්දිගට ඕක හාරඋස්සන්න කියාම සමහර සේවාදායක අපි සම්බන්ධයෙන් තීරණයක් ගන්න එ තිච්චමත්තය හරිියන්න ගේ ඒක වෙනම කාර වෙන ි කතාකරන්නේ පොදු නීතිය කොහම ඔට පැතකත්වවෙන්නේ කියන කාරණය සමහර තැන්තියනවා හරි පැහැදිදිව අන්නේ ජින්තුමාන් පහැදි දෙ කරල දන්න. අපි මේ කියනවා හරි දූෂිතය හරි දෝෂණයක් තියනටක් නීතිය පැත්වෙන්න්න හැම දෙකීම කියලමේ අපි හොයි කිය දෝෂණිට දකින්න පුළුවන්ද අපට අපි කියන නීතිය පැත්තිනු යම්මයම් චෝතනා එල්ල වෙන අවස්ථා පියනතරන් දකලතින අපිට යම් දෙකරගන්න ග මේ හැමදේ වර්තමානය නම් හෝවෙලාට පියෝක දකින. ඇත්තම ඔබට තිය අදැක මත් එක මේ දශය නීතිය පිටු දකින්න පුළුවන්ද කියන කාරණය නෙම තියෙන්නේ නීතිය දූෂණය පිටු දකින්න පුළුවන්ද කියන කාරණය නේ මට තියන්නේ දූෂණය පිටු දකින්න කාටද අවශ්‍ය කියන කා්‍ය අ්‍ය නෑ ගීම මෙහෙමයි දැන් අපි දූෂණය කියන එක අපි කතාකරොත් දේශපාලනය සහ රාජ්‍යනනි ලධාරීගේෙන් අතර වන දූෂණය ද ලංකාවේ සාමාන්‍යයෙන් අපරාධන ඩුවක ප්පුකිරීමේ භාරය තියෙන්නේ පැමිණිල්ලට පල් එකන මිනීමරුම කනං මිනීමල්මට චෝදනා ලබපු කට්ටෙ අය සම්බන්ධය නිර්දෝශී භාව පූර නිගමනයත්තියෙන් ඔහු නිවර දිය කියලා ඔහු වැරදිකරය කියලා පෙන්න්න නීතිපති දෙපාර්තමේන්තුව ඔහෝ නීතිපතිවරයා හෝ සාක්ෂි මෙහෙවල අර පූර නිගමනය බිඳදාලා ොහු වැදිකාරය කියර පෙන්න්න ඕන ද දූෂණ සම්බන්ධය නඩුවලද ඔයි ත්වය වෙනස් එකට අපි කියන්න ඇසර් සිංකාර්රි වනත්තන් ඇසර් සිංකාරි කියල කියන්නේ මේ වත්කම් පිඩිබඳ පරීක්ෂණය ද උදාහරණයක් කරට මම ගිය මාස කෝටි දෙක වාහනයක් ගත්ත කියන මම කැඳවල හැවුවොත් ඔබ කොහොමද මේ වාහනේ ගත්ත කියලා ඒ මාාව කැදවන පුද්ගලයට බැන්ඳීමක් නෑ මං වානේ ගත්ත මෙහෙමයි කියලා පෙන්න්නන්න. මම කියන්න ඕන මට මේ මුදල හමගේ තාත්ත දුන්. එතකට ත්ත දුන්න කියලකි වොත් ඒක මේ තාත්තට කියන්න බෑමන් කොටට මෙච්චර කල් තියන්ිටේ මුදල් කියලා. එතකොට තාත්තක කැද වන්න තාත්තකදල් තම පුතාට මෙච්චර දුන්නද මොනක කු්ට කෙද ගත්ත හමැත් මොන දේපව කුුණලාලද ගත්ත ඒී විස්තර කියනවා ඒ ඉදි විස්තර එතකොට ද මම උපාගත්ත කියනම් නීතිච්ච ෘතිය මම බදදුගෙවල තියෙනවද මොන මොන සමාගමෝල්ද ම කටයුතු කරලා තියෙන්නේ. ඒක බොහොම රිජු පරීක්ෂණයා ඒ පරීක්ෂණය ඇත්තටම කරන වනං ඔය කාටවත් දූෂණයෙන් හොයන්න බෑ එම ක්‍රියාමාර්ගේ ක්‍රමවේදේ ලංකා විතියන ඒක ක්‍රියාත්මක නොවීම අයවාසනාව. ඇති ඒ දූෂණය සම්බන්ධයෙන් ඇසර්සිංකාරික එක හුනත්තං වත්කම් නීතිය ක්‍රියාත්මක වෙන වන වත්කම් පරීක්ෂණය ක්‍රියාත්මක වෙන වනං ඒක ඇත්තටම බොහොම පහසු කාරයි යයාම අපසුතාවයක්සි දුවන්න පුළුවන් මෙහෙ දූෂණයෙන් උපේපු මුදල් පිට්ට ක තැම්පත් කල තියෙනකොට යම් ැටලක්වෙන්න පුළුවන් නැමුත් දැන් අපි දූෂණයේද කතා කරන්නේ අප අප පොදුව කතා කරන්න දේශපාලක්වයෙන්ගෙන ඒක එහෙම මන තත්වේ රාජ නිලධාරන්නේ න්න අධි දෂණයෙන් හොයාපු දනස්කන්ධයන්තියන කින්නේ පේන දී තරයි ඇවි කරන්නේ අද වෙනකොට පුද්ජලිකාංශය තුළත් සමාගම් තුළෝ දූෂණය බොම තදින් ක්‍රියත්මතු වෙන ශනය පිට දකින්න පුළුවන්ද සහයකට මනාද කරන්න නිගෙන කාරණීම තක් කල දන්නේ. අප හතාර නීතිය කොතරම් වැඇ ගත්ද කියෙන කාරණන්නේ නතියගෙන දැග කොරම් ඇ ගති කියෙනකට. කොදේ මජනතාවට නීතියේ සරක් ලාගන්න කැමති කෙනෙක් නීතියත් එක්කටයතු කරලා නීති මේේ පැතිකඩයන් පිබඳ දැනගෙන නිවරදදි නීති මාර්ගයන් වල යන්න කැමති කෙනෙක්න සහයගෙනාව බෝධයන්ටයතු කන කියෙක් ොගේ ප ද හම ැන් තමන්ට තියෙන ගටලුවගෙන හැකිතාක් දැනුවත්වෙෙන්න්න දනුවත්වෙෙන්න්න තියෙන මාර්ග වෙන දටවැඩිය වැඩි අන්තර්ජාලය තියනෝ දැංවුල අපිය පරිහරණය කන්න සියලු අනපනත් නඩු තීන්දු අන්තර්ජාලය තියනවා තමංග දැනුවමට්ට මානුව එහම දැනුවත්වෙන්න්න පුළුවන් එහම මට්ටමක් නැති කෙනෙක් නම් කාගෙන් හරි අහල් හරි දැනුවත්වයෙන අනිත්තක මම පුදුවේ නඩුවලට සම්බන්ධ වෙන කට්ටට කියන කාරණයත්තමයි නඩුව සම්බන්ධයෙන් වෙනම ගොනුවක් තමාගාාවතියාගන්න. සියල්ල නීති්‍යයට බාරදීලා තමන් උසාවියට යන්නේ අධදකවනව නං. ඒක සාර්ථක ක්‍රයයක්නේ මොකද තමංගාව නඩ ගොුණුවක්තියවන තමන්ට කියවල බලන්න පුළුව.ඇමකද පහල උසායවල සියලුම නඩු කටයවුතු වාර්තාගත වෙන්නේ. ංහල භාාවෙන් එමනතන් උතුරණ කල න්න තමට වි භාෂාවෙන් ඔවුගේ මව භාෂාවකට ඔන් පුුවක කියවල බලලා මොකදවෙලා තිය. මොනවද නිතිචමත්තය හල තියන මොවද හල නැත වි කර මට ල්ළඟ දවස ගිහිල්ල කතාගන්න පුළුවන් මේ නිතිච මත්ත්‍යයන් හමතන චතම මේටික හලනෑනේද මේක අවශ්‍ය නැදය මොකක්දගේ අහන්න පුළුවන්. මේක අරවෙන්නේ තනිකරම නීතික්ඥයට බාරදීලා ඉන්නකල්පෙන් අයින් වෙන්න කියන පයි.

නීති ගැන දැසන ැනුවත් කරන්න හැමදීම ගැන අවබෝධය තමයි වැදගත්වෙෙන්න්නේ තින්නේ නිසා අප අරි කියනොවගේ අවධානමට පෙර සූදානම හරි බදක ෙනිසාම තම අපි මේගන ඔබ දැනුවත් කරන්නෙත් නීතිය පිළබඳ සුද්‍ර ෂනිදාවන දැසන තබ බහෝදවල් තව සුන්දර කතාාගට පියවැනි සුදානම් විරමයක් ලබාගෙන නතර ඇඳෙල ඉන්න ගුටමනින් ්‍රීලංකා සුන්ද්‍ර ශනිීද සමගේ. එන පතා අලුත්වඩියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහද බටින එක ලික්කර සියත TVව සබස්ක්‍රරබ් කරන්න. අලු ස්්‍රීඩියෝගැන මුලින්න්න දැනගන්න මෙම සීනෝතයක් කරන්න.